අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ කරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත් මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසනාරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, අද මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ ධර්ම දානමේ මහ පුණ්‍ය කර්මයේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ පොද්දල පහල කීඹිය යාලගොඩ වත්තේ පදිංචි හේමචන්ද්‍ර ලියනගම මහත්මයා ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. එවැගේම තවත් දායකත්වයක් දරනවා නොම්බර 601-125 තම්මැන්නා කුලම අනුරාධපුරය කියන ලිපිනේ පදිංචි SME බණ්ඩාර සහ රාණි සූර්යාරච්චි කියන මෙන්න මේ පුණ්‍යවන්ත දෙපළ. අද ඒ දායකත්වයන් දරන පින්වත් පිරිස ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව උදෙසා දායක වෙමින් මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් මේ උතුම් සද්ධර්ම දේශනාව විකාශනය කරවන්නට දායක වෙනවා. දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානමය මහ පුණ්‍ය කර්මය සිදුකරණේ පින්වත් පිරිසට අපි දේශනාව අවසානයේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ගිය සතියේ විශේෂ දේශනාවක් ආරම්භ කළා. නෙත් නාලිකාවේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ඉරිදා රාත්‍රී ශ්‍රවණය කරන පින්වත් පිරිස දන්නවා සතිපතා සිදු කරගෙන යනු ලබන මේ ධර්මදේශනා මාලාව නිසා අපට එක දේශනාවක් දීර්ඝව සාකච්ඡා කරන්නට පුළුවන්. ධර්ම කාරණාවක් සකසල ඉගෙන ගැනීම භාග්‍යවතුන් වහන්සේ අපට උගන්වලා තියෙන කාරණාව. හොඳින් සකසල ඉගෙන ගන්නකොට තමයි ඒ ධර්මකාරණාවේ තිබෙන ගැඹුරු බව අපිට හරියට අවබෝධ වෙන්නේ. අපි දේශනාවක කොටස දේශනාවේ යම් ආකාරයට තිබෙන කොටසකින් අපි තේරුම් ගන්න ප්‍රමාණය ඒ සම්පූර්ණ දේශනාවෙන්ම ලබන කොටස ඒ අවබෝධය අපට එන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි ධර්ම දේශනාව සකසල සම්පූර්ණ ඉගෙන ගැනීම විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒ අරමුණිනුයි පින්වත්නි අපි මේ සද්ධර්ම දේශනා මාලාවක් හැටියට බොහෝ ධර්ම කාරණාවල් අපි සිද්ධ කරන්නේ. ඒකට විශාල අනුග්‍රහයක් හැමදාම ඔබ වෙනුවෙන් ඔබට මේ ධර්ම දානය වෙනුවෙන්ම පෙනී සිටින නාලිකාවක් හැටියට නෙත් නාලිකාව හැමදාම ඔබත් එක්ක සිටිනවා. දස වසරකටත් වඩා අධික කාලයක් ඔබට ධර්මය කියලා දෙන්න ධර්ම සංවේදන මාධ්‍යයක් හැටියට මේ නාලිකාව ඔබ අතරට ඒ නාලිකාව තුලින් ඒ වගකීම අදටත් නොයෙක් මාධ්‍යයන් තුලින් සමහර දේවල් තුලින් මිනිස්සුන්ගේ අතරට යන කලෙක ලෞකික කෙලෙස් ඉපදෙවන දේවල් අතරින් මිනිස්සුන්ගේ අතරට යන සමාජයක අදට ධර්මය තුලින් බුදුදහම තුලින් ඔබ අතරට මේ නාලිකාවේ විල තියෙනවා. ඒ නිසාම තමයි ලංකාවේ බොහෝ දෙනෙක් ශ්‍රවණය කරන නාලිකාවක් බවට ඉහළින්ම මේ නාලිකාව තබලා තියෙන්නේ. මං හිතන්නේ මේ කාර්යභාරය ඉටු කරන නාලිකාවකට අපටත් සම්බන්ධ වෙලා ඔබට ඒ කාර්යභාරය වෙනුවෙන් යම් කොටසක් සිදු කරන්න අවස්ථාව ලැබීමත් අපිට ලැබපු විශේෂ ලාභයක් හැටියට හඳුන්වන. මොකද මේ තුලින් බුදුරජාණන් වහන්සේගේ මේ ගාම්භීර ධර්මය අපට වැටහෙන විදියට එහි කරුණු කාරණාවල් දේශනාවට අසාධාරණයක් නොවන ආකාරයට දේශනා කරන්නට අපට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක විශේෂ දෙයක් හැටියට අපි හැමදාම ඇගීමකටපත් කරනවා. ඒ නිසාම අපි net නාලිකාවට හැමදාම ආශිර්වාදේ කරනවා. මේ කටයුත්ත කිසිම බාධාවකින් තොරව ඉදිරියටත් මේ විදියටම සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසාම කටයුතු කරන ලැබෙන්න කියලා. අපි පසුගිය සතිය ආරම්භ කළා විශේෂ දේශනාව. ලෞතර භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් අතර පුරුෂ ධම්ම සාරති නම් වූ මේ මහා ගුණයේ ඉස්මතු වෙන විශේෂ දේශනාව. ඒ තමයි අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර තේජස්වන්තයින් අතරින් අග්‍රස්ථානයේ ලැබූ අංගුලිමාල මහරහතන් වහන්සේ පිළිබඳව සිදු කරන දේශනා මාලාව. එහි පළමු දේශනාව අපි පසුගිය සතිය ආරම්භ කළා. අපි ජාතක කතාවකින් මේක ආරම්භ කළේ. අපි ගිය සතියෙත් සිහිපත් කළා අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජවන්ත භව විශේෂයෙන් ඉස්මතු කෙරෙන ජාතක කතාවක් තමයි මේ සුතසෝම ජාතකය කියලා කියන්නේ. දේශනාවේදී අපි දේශනා කළා අපේ මහ බෝසතාණන් වහන්සේ කෝරාව කියලා රජ කෙනෙකුට දාව කුරු කියන රටේ ඉඳිපත් නුවර උපදිනවා. බ්‍රහ්මදත්ත කියලා තවත් රජ කෙනෙක් බර්ණස් නුවර රජතුමාට දාව උපදිනවා. දෙදෙනාම ශිල්පායතනයේ ශිල්ප හදාරලා පියවරුන්ට ශිල්ප දක්වලා ඔවුන්ගෙන් පස්සේ රාජ්‍ය බලය ලබා ගන්නවා. බ්‍රහ්මදත්ත රජතුමා කියලා කියන්නේ මේ මාංශරස භෝජනයට බොහොම ප්‍රණීත කෙනෙක්. ඒ නිසා රජතුමාට මාලිගාවේ බත් සපයන බත් පිසින අරක් කැමියා හැමදාම රජුගේ භෝජනයට මස් හදලපු රජතුමාට දෙනවා. නමුත් එක දවසක් ඔහුගේ අතින් රජතුමාට පිසින්න ගෙනාපු මස් ටික බල්ලෙක් අනුභව කරනවා. ඔහුට මස් සොයාගන්න බැරුව සොහොනින් මැරුණු මිනිසෙකුගේ මස් ටිකක් ගෙනලා හදලා රජුට ආහාර පිණිස දෙනවා. පෙර භවයක යක්ෂාත්ම භාවයක ඉපදිලා හිටපු මේ රජතුමා මිනිමස් අනුභව කරලා තිබිච්ච පුරුද්ද නිසා මේ ජීවිතේ දිව අග මස් කැබැල්ල තැවරෙනකොටම සත්දහසක් රසනහර පිනා ගිහිල්ලා රජතුමාට මාංශ රසෙටි තාම ඇල්මක් ඇති වුණා. ඒ වෙලාවේ අරක්කැමියගෙන් දැනගන්නවා මේක මිනිමස් කියලා. එතෙන් පටන් රජතුමාට ආසාවක් හිතෙනවා මිනිමස් කන්න. අරක්කැමියට මේ පිළිබඳව නියෝග කරලා මුලින් මාලිගාවේ හිටපු සිරකරුව මරලා රජතුමාට පිසල දුන්නා. කුඩා වරදට පවා හසු වෙන සිරකරුවන්ට මරණ දඬුවම නියම කරලා ඔවුන්ව පිසල දුන්නා. අවසානයේදී සියලුම මිනිස්සු අවසන් වුණයින් පස්සේදී රාත්‍රියේ නගරේ නොඑක් තැන්වල ඇවිදින මිනිසුන්ව මරලා රජතුමාට අරක්කෙමේ පිසල දුන්නා. මේ කාලේ රටවැසියෝ ටිකක් කුපිත වුණා. මුලින් රජතුමාට තමන්ගේ සැමියා, තමන්ගේ බිරිඳ, තමන්ගේ දරුවෝ, තමන්ගේ දෙමව්පියෝ එළියට ගියා තවම ආවේ නැහැ. නගරේ මිනී කන සොරෙක් ඉන්නවා අල්ලලා දෙන්නේ කියලා රජතුමාට දැන්නුවා. නමුත් රජතුමා කරුණ හරියටම දන්න නිසා ජනතාවගේ හඬට ඒ තරම් ඇහුම්කන් දුන්නේ නැහැ. ඊළඟට දෙවෙනි වර රජතුමාගේ සේනාධිපතිවරයෙක් වන කාලහස්ති කියන සේනාධිපතිතුමාට මහ ජනතාව ගිහිල්ලා මේ කාරණාව දැන්නුවා. සේනාධිපතිතුමා ඒ පිළිබඳ ඇහුම්කන් දීලා රාජපුරුෂයනුත් එක්ක දැන් රාත්‍රියේ මිනිසුන් මරණ මේ සොනාවල්ලන්න කටයුතු කළා. හැම තැනකම රැකවලුන් දාලා සංගවෙලා දැන් සොරාවල්ලන් ඉන්නවා. මේ කිසිවක් නොදන්න අරක්කෙමියා පෙර රාත්‍රීවල පරිදිම මේ රාත්‍රියේ නොයෙක් තැන්වල සොයනවා මිනිස්සෙක් මරන්න. එක්තරා කාන්තාවක් රාත්‍රියේ ගමන් කරනකොට ඇයව මරලා මස් කපලා එක පෙට්ටියකට මේ මස් ටික දාගන්නවා. ඒ වෙලාවේදී සංගවේ හිටපු රැකවල්ලු ඇවිල්ලා අරක්කෙමිය වල්ලගත්තා. අල්ලගෙන ගිහිල්ලා සේනාධිපතිවරට බාර දුන්නා. සේනාධිපතිවරයා හඳුනගත්ත මේ රජතුමාගේ අරක්කෙමිය නේද කියලා. පහර දෙමින් අහනකොට අරක්කෙමිය කියනවා, මට ගහන්න එපා. මම මේ දේ කළේ මම වෙනුවෙන්වත්, මගේ අමුදරුව වෙනුවෙන්වත්, මගේ ඥාතීන් වෙනුවෙන්වත් නෙවෙයි. මගේ පවුල පෝෂණය කරන්න නෙවෙයි මේ දේ කළේ. මම මේ දේ කළේ මේ මිහිකත පාල වෙච්ච, මේ රටේ මහරජතුමා වෙච්ච බ්‍රහ්මදත්ත රජතුමාට අනුභව කරන්නයි මම මේ මිනිස්සු මරන්නේ. මට මේකට සමාව දෙන්න. හැබැයි සේනාධිපතිවරයා මුලින් මේ කතාව පිළිගත්තේ නෑ. රජතුමාව පාව දීලා සේනාධිපතිවරයා හිතනවා මොහොම මේ බොරුවක් කියලා පලා යන හදනවා කියලා. නමුත් ඔහු කියනවා, ස්වාමීනි, මා කියන්නේ මුසාවක් නම් ඔබ මේ පිළිබඳ හොයලා බලන්න. සේනාධිපතිවරයා අහනවා, හොඳයි, ඔබට පුළුවන්ද මේක රජතුමා ඉදිරිපිට මේ කතාව කියන්න? මම ඔබව හිට රජතුමාගේ ළඟට කරගෙන යනවා. ඔබට පුළුවන්ද රජතුමා ඉදිරි මේ කතාව මේ විදිහටම කියන්න? අරක්කේ මේක ගුණා. හොඳයි, ඔබතුමාව මාව රකින්නවා නම් මම අනිවාර්යයෙන්ම රජතුමාගේ ඉදිරිපිටට ගිහිලි මේ කතාව කියන්න. මම ඒකට බය වෙන්නේ. සේනාධිපතිවරයා අරක්කේමගේ මේ අභීත වචනේ අහලා හිතනවා මෙන සැබෑවක්ම වින්නේති. නමුත් එදා රාත්‍රිය උදෑසන වෙනකම් ඔහුව ගැට ගහලා තියලා පහෝදා උදෑසනම මාලිගාවට ඔහුව බැඳගෙන අරගෙන යනවා. රජතුමත් රාත්‍රිය අරක්කැමියා මස් අරගෙන එනකම් බලන් ඉඳලා බැරිම තැන නිින්දට ගිහිල්ලා උදෑසන අවදි වුණා. අවදි වෙලා බලනකොට ශබ්දයක් එනවා මාලිගාව එළියෙන්. දොර කවුළුවෙන් ගිහිලා බලනකොට ජනතාව ඇවිල්ලා කෑකෝ ගහනවා. රජතුමා බියටපත් වුණා. එහෙනම් මේ කලකෝලාහලය, අපගේ මේ සැඟවෙලා තිබෙන රහස්‍ය කරුණ දැනගෙනවත්ද? නමුත් රජතුමා බයටපත් වෙන්නේ නැතුව රාජ්‍ය ධෛර්යය උපදවාගෙන රාජාසනේ වාඩි වුණා. සේනාධිපතිතුමා අරක්කේමියත් අරගෙන ඇවිල්ලා රයිතුමාගෙන් කාරණා විමසනවා. හැබැයි රයිතුමා බොරු කියන්නේ නෑ. සේනාධිපතිවරට කියනවා, ඔව් සෙන්පතියනි, මම මේක කරනවා. මට මස් රසය ඉතාම ප්‍රණීතයි. මට ඒ මස් රසයෙන් අයින් වෙන්න බෑ. මට ඒ නිසා මිනිස්සු මරලා හරි මස් ගන්න සිද්ධ වෙනවා. සේනාධිපතිවරයා රයිතුමාට අවවාද කරනවා, මහරජ, ඔබවත් නැසෙනවා, ඔබගේ පරම්පරාවත් නැසෙනවා මේ කාර්යයේ. මහරජ, ඔබගේ මේ තණ්හාව පාලනය කරගෙන මිනි මස් කණේකින් වළකින්න. නමුත් රජතුමා මිනි මස් කෑමට අධික ආශාව නිසා රයිතුමා කියන මාව නැසුණත් මගේ මේ ආසාව නම් මට නැති කරගන්න බෑ. සේනාධිපතිතුමනි, මට මිනි මස් කණ එක නතර කරන්න බෑ. ඒ වෙලාවේ සේනාධිපතිවරයා රජතුමාට උදාහරණ කතාවක් කියනවා. සමහර කාරණාවල් උදාහරණකින් විසඳන්න පුළුවන්. උදාහරණ කතාවකින් ප්‍රඥාව උපදවන්න පුළුවන්. ඒ නිසා සේනාධිපතිවරයා රයිතුමාට කතාවක් කියන, මහරජ, මං ඔබට උපමාවක් කියන්න. මහරජ, එක්තරා කලෙක මේ මහා සමුද්‍රයේ හිටියා විශාල මත්ස්‍යයෝ. ඒ මත්ස්‍යෝ අතර ආනන්දය, තිමින්දය, අජ්ජාරෝහය කියලා යොදුන් 500ක් දිග මත්ස්‍යෝ වර්ගයක් ඉඳලා තියෙනවා. පිටත් එහෙම මත්ස්‍යෝ මේ මහ මුහුදේ ඉන්නවා. හැබැයි මේ කාරණාවල් විද්‍යාත්මකව තහවුරු කරගෙන නැති නිසා අද බොහෝ දෙනෙක් මේ කාරණාව නොපිළිගන්න පුළුවන්. නමුත් පින්වත්නි, එවැනි මත්ස්‍යෝ මේ මහ මුහුදේ ජීවත් වෙනවා. ගැඹුරු මුහුදේ ජීවත් වෙනවා. අපේ ධර්මයේ බොහෝ තැන්වල මේ මත්ස්‍යෝ පිළිබඳ කතා කරලා තියෙනවා. ඉතින් කියන මේ මත්ස්‍යෝ තුන් දෙනාගේ දිග යොදුන් 500යි. ඊළඟට තිමිය, තිමිංගලය, තිමිර පිංගලය කියලා තවත් මත්ස්‍යෝ තුන් දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ මත්ස්‍යෝ යොදුන් 1000ක් විශාලයි. ඒ මත්ස්‍යෝ යොදුන් 1000ක් විශාලයි. මේ මත්ස්‍යෝ 6 දෙනා අතරින් ආනන්දේ කියන මේ මත්ස්‍යයා මහා සමුද්‍ර එක්තරා කොනක හුදකලාව වාසය කරනවා. තනිවමයි ඉන්නේ. මත්ස්‍යෝ අතර ටිකක් වැඩිහිටි මත්ස්‍යයි. මේ මත්ස්‍යයන්ගේ ආහාරය තමයි පින්වත්නි සෙවල. ගල්වල තියෙන, තැන්වල තිබෙන සෙවල තමයි මොවුන් අනුභව කරන්නේ. මත්ස්‍යෝ වගේ සතුන් අනුභව කරලා මොවුන් ජීවත් වෙන්නේ නැහැ. දවසක් මේ මත්ස්‍යෝ එකට එකතු වෙච්ච වෙලාවේදී එක්තරා කතාවක් වෙනවා. ලෝකේ බොහෝ සත්වයෝ ගත්තොත් ඕනම සත්ව වංශයකට ඉන්නව නායකයෙක්. හැම සත්ව කොට්ටාසයකටම නායකයෙක් ඉන්නවා. අපේ අතීතයේ එහෙම නායකයෝ ඉඳලා තියෙනවා. මත්ස්‍යයන්ට අධිපති රජෙක් එහෙම ඉඳලා තියෙනවා. නමුත් දැන් අපිට එහෙම රජෙක් නැහැ. රජෙක් හිටියනම් අපට ඉතාම පහසුයි ඒ රජතුමාට අපට පුළුවන් උපස්ථාන කරන්න. රජතුමාට පුළුවන් අපිව රැක බලා ගන්න. මාළයෝ මේ ටික මේ විදිහට කතා වෙලා අවසානයේදී ඔක්කොම එකමතිකව තීරණය කරලා යෝජනා කරා. එහෙනම් අපි අපට සුදුසු නායකයෙක් අපිපත් කරගමු. දැන් ඔක්කොම කතා වෙලා මත්ස්‍ය යෝජනා කළා. එහෙනම් අපි අපේ නායකය හැටියට අපි පත් කරගමු ආනන්ද මත්ස්‍යව. හැම කෙනාම එකගුණා. කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. දැන් එතෙන් පටන් ආනන්ද මත්ස්‍යයා තමයි මේ මත්ස්‍යයන් අතර නායකයා. දැන් අනිත් මත්ස්‍යෝ කණ්ඩායම් වශයෙන් බෙදිලා මේ ආනන්ද මත්ස්‍යයට උපස්ථානයේ පිණිස එනවා. මේ ආනන්ද මත්ස්‍යත් බඩගිනි වෙලාවට ගිහිල්ලා මේ දියසෙවිල් අනුභව කරනවා. එක දවසක් එහෙම අනුභව කරගෙන යනකොට මත්ස්‍යයාට දියසෙවිල් කැබැල්ලක් කියලා හිතිලා එක මත්සී ඉබේට අනුභව වෙනවා. හිතල මුවට දාගන්නේ නෑ. දියසෙවිල් කැබැල්ලක් කියලා මුවට ගන්නව. නමුත් මොහොතේ ජීවත් වෙච්ච මත්සේ. මේ වෙලාවේ රස නහර පිනා ගියා. මේ රසයට තමන්ගේ මුළු ශරීරයම ෂණෙන් සතුටටපත් වෙච්ච නිසා මුවට ගත්තු දියසෙවල් කැබැල්ලේ කියලා හිතලා ගත්තු මාළුවා එළියට දානවා. මත්සේ දැනගත්තා තමන් මේ මත්සේ කනුභව කරලා තියෙන කියලා. දැන් ආනන්ද මත්ස්‍යයට මේ මත්ස්‍ය අනුභව කරපු වෙලාවේ මත්ස්‍ය රසයට ඇල්මක් ඇති වුණා. ඉතින් එතෙන් පටන් හිතාගත් එහෙනම් මේ මාළුන්ව අනුභව කරන්න ඕන කියලා. හැබැයි ඉතින් මේක කට්ටියට කියන්න ගියොත් ගැටලුවක් වෙනවා. Tamange ඉන්න පිරිසට කියන්න ගියොත් ඒක ගැටලුවක් වෙනවා. ඒ නිසා තීරණය කළා රහසේම මත්ස්‍යෝ මරාගෙන කන්න. දැන් ආනන්ද මත්ස්‍යයා රහසිගතව තමන්ගේ ළඟට උවටන් පිනිසෙන මත්ස්‍යෝ අතරින් අන්තිමට යන මත්සේව අල්ලගෙන මරාගෙන කනවා. දැන් මේක රජතුමා මේක මත්සයා කාලය තිස්සේ කරගෙන ගියා. හැබැයි ටික කාලයක් යනකොට අර අනිත් මත්සයන්ට තේරුණා තමන්ගේ ඥාතින් එන්න ටික ටික අඩු වෙනවා. ආන්න ඒ නිසා මත්සයෝ මේ පිළිබඳ සොයා බලන්න ඕනේ කියලා සිතුවිල්ලක් හටගත්තා. ඔහොම පිරිස කතා වෙනකොට ඔතන හිටිය එක්තරා නොනැති මත්සයෙක්. ඒ මත්සයා හිතුවා ආනන්ද මත්සයාගේ හැසිරීම රටාව मट ए तर मना पड़े मट आनंद मत्स्य परीक्षा करने के लिए हितला दवसा आनंद मत्स्य उपस्थाने पिनिस गिहिल्ला आनंद मत्स्य गी खन पेति अतर ए खन लगती है न वरल अतरे संगवेदमा कुड़ा मत्स्य निसा आनंद मत्स्य मोह पेनिने ए वेला विधि ආනන්ද මත්සයා සියල්ලෝම යනකන් ඉඳලා සියල්ලම ගියයි කියලා හිතලා අන්තිමට යන මත්සයව මරාගෙන අනුභව කළා. ඒකින් අර මත්සයාගේ සැකය තහවුරු වුණා. දැන් තීරණය කළා මේ කාරණාව ගිහලා සියල්ලෝටම දන්වනවා කියලා හැම කෙනාටම ගිහලා දැන්නුවා. ඊළඟට මේ මත්සයා පිළිබඳව සියලුම කාරණාවල් සියලු මත්සයෝ දැනගෙන ආනන්ද මත්සයාගේ ළඟට යන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. හැමෝම බයෙන් ඉවත් වුණා. දැන් ආනන්ද මත්සයාගේ ළඟට කවුරුවත් එන්නේ නෑ. මත්සයා දැනගත්ත මට බයේ මොන් හැඟවිලාද? මොද හැම තැනම හොයලා බැලුවා. බලනකොට එක දවසක් එක තැනක ලොකු පර්වතයක් දැක්කා. ඒ ගල් පර්වතයේ අස්සේ මත්සයෝ සැඟවිලා ඇති කියලා හිතලා යුදුන් 500ක් දිග මේ ආනන්ද මත්සයා මුළු ගල් පර්වතයම වට කරගත්තා. එහෙම වට කරගත්තම ආනන්ද මත්සයාගේ වරල ගල් පර්වතෙන් අනිත් පැත්තෙන් ඇවිල්ලා අර මත්සයාගේ මුව පැත්තට එනකන් ආවා. ගල් පර්වතය වට කරගත්තා. වරල ඒ මාළුවගේ මුව පැත්තට එනකන් ආවා. ඒ වෙලාවේදී අර මත්සයා මට මාළුවෙක් අහු වුණා කියලා හිතලා තමන්ගේම වරලෙන් යොදුන් 50ක් ප්‍රමාණයේ දිග කොටසක් අනුභව කළා. තමන්ගේ වරලෙන් කොටසක් අනුභව කරපු නිසා ඒ වේදනාව දරා ගන්න බැරුව මත්ස්‍ය මරණයටපත් වුණා. මුළු මහ මුහුදම ලේ විලක් බවටපත් වෙලා තියෙනවා. පිටත්නි ඒ මත්ස්‍යයා එයින්ම මරණයටපත් වුණා. රජතුමාට මේ කාරණාව දන්වල කියනවා මහරජ මේ මත්ස්‍ය විනාශ වුණේ තමන්ගේ ජාතියම අයව අනුභව කරන්න ගිහිල්ලා. ඔහුගේ විනාශය ඔහු විසීම හදාගත්තා. මොකක් නිසාද? තමන්ගේ හිතට උපන් මේ තණ්හාව තමන්ට පාලනය කරගන්න බැරි නිසා. මහරජ මාංශ තෘෂ්ණාවෙන් බැඳී මේ මත්ස්‍ය විනාශ වෙලා ගියා වගේ මේ තරම් මහා රාජ්‍යයකට හිමිකම් කියන මහා සැප සම්පත් ගොඩක් හිමි ඔබ වහන්සේට කවදාරි දවසක මේ තෘෂ්ණාව ප්‍රහාණය කරගත්තේ නැති වුණොත් ඔබතුමාටම නැසෙන්න වෙනවා. බලන්න පින්වතුනි මේ තණ්හාව පිළිබඳ හරි අපූර්ව කොටසක්. අප ගිය සතියේත් මේ කාරණාවේ යම් ප්‍රමාණයක් සඳහන් කළා. මේ තණ්හාව කියලා කියන්නේ අපි මේ සංසාරේම බැඳ තබන හරියට රැහනක් වගේ. තණ්හාව නිසා තමයි අපි මේ තරම් කාලයක් මේ සංසාරේ ඇවිදුනේ. අතීත පංචස්කන්ධය පිළිබඳ තණ්හාවෙන් අල්ලගත්තා. අනාගතයේ පංචස්කන්ධයත් අපි තණ්හාවෙන් අල්ලගන්නවා. වර්තමානයේ පංචස්කන්ධයත් අපි තණ්හාවෙන් අල්ලගන්නවා. තණ්හාවෙන් මෙහෙම අපි සසර බැඳගත්ත නිසා තමයි අපි සංසාරයක් මේ තරම් කාලයක් හදාගෙන ආවි. ඒ තණ්හාවෙන් අපි සසර බැඳගෙන ඉන්න නිසා තමයි පින්වත්නි මේ තණ්හාවෙන් අපිට මිදහස් වෙන්න බැරි. භාග්‍යතුන් වහන්සේ මාගන්දී කියලා එක සූත්‍රයක දේශනා කරනවා. මාගන්දී කියලා පරිබ්‍රාජකෙක් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා, ස්වාමීනි අපේ මේ පංචේන්ද්‍රියන් තියෙන පිනවන්න. ඇහැ තියෙන රූප දකින්න, කන තියෙන ශබ්ද අහන්න, දිව තියෙන රස විඳින්න. ස්වාමීනි අපේ ආචාර්යවරු අපට උගන්වන්නේ මේ පංච ඉන්ද්‍රයන් පිනවන්න කියලා. නමුත් ඔබ වහන්සේගේ දහමට අනුව නම් මේ පංච ඉන්ද්‍රයන් තිනේ පිනවන්න එපා කියලා. භාග්‍යතුන් වහන්සේ වෙලාවේ කියනවා, මාගන්ධිය පංච ඉන්ද්‍රයන් තිනේ පිනවන්න නම් මේ ලෝකේ මම තරම් පිනවපු මිනිහෙක් මේ මනුෂ්‍ය ලෝකේ නෑ. භාග්‍යතුන් වහන්සේ එහෙම කිව්වේ ඇයි? සිද්ධාර්ථ බෝධිසත්වයන් වෙලා ඉන්නකොට අපේ මහබෝසතාණන් වහන්සේ රජසැප විඳිද්දී පිය රජතුමාගෙන් ලැබුණ මාලිගාවල් තුන රම්මේසු රම්මේසුබ කියලා ඍතු තුනට ගැලපෙන විදියට එක මාලිගාවක් කුසයි තට්ටු 9ක්. ඒක මාලිගාවක වැඩ කරා සේවකයෝ 1,96,000, සේවිකාව 1,96,000ක්. එක සේවිකාව හැටියට සඳහන් කරාට එකල ජම්බුද්දීපේ හිටපු රෝමත්ම ස්ත්‍රීන් 1,96,000ක් තමයි වාසය කරලා තියෙන්නේ. සඳහන් කරලා තිබෙනවා පින්වතුනි සුකුමාල සූත්‍රයේදී සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ එක මහලක ඉඳලා ඊළඟ මහලට 3 මාසයකට සැරයක්වත් බහින්නේ නැහැලු. මොකද එහෙම බහින්න හේතුවක් නැති නිසා. ඉහළ මාලේ ඉඳලා පහළ මහලයට බහින්නේ නැහැ, මොකද බහින්න හේතුවක් නැති නිසා. ඒ තරම් සැප සම්පත් ඉඳලා උන්වහන්සේ කියනවා, මාගන්ධිය මම අභිනිෂ්ක්‍රමණය කරලා මේ ධානය ලබද්දී ප්‍රථම ධාන, ဒုတိယ ධාන, තෘතිය ධාන කියන මේ ධාන ලබද්දී මාගන්ධිය මට අර මාලිගාවේ ලැබිච්ච සැපය දෙනුනි වේදනාවක් හිටියද. හැබැයි මාගන්ධිය සියලු කෙලෙසුන් නසල සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච මට අද පේන්නේ ඒ හැම එකක්ම වේදනාවක් හැටියට. උන්වහන්සේ උදාහරණයක් කියනවා. කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. කුෂ්ඨ රෝගියට මුළු ශරීරයේම කුෂ්ඨ දාල කසනවා. කසන්නේ මොකක් නිසාද? වේදනාව නැති කරගන්න. ඇඟේ කුෂ්ඨයක් කසනකොට පිඟත් යම්කිසි සුවයක් දැනෙනවා. හැබැයි කසල ඉවර වෙනකොට ඒ ස්ථානයේ තුවාලයක් හැදෙනවා. ඒක ඊළඟට වේදනාව. යම් වෛද්‍යවරයෙක් මේ රෝගියාව සුවපත් කරනවා මාගන්ධිය කොහොමද? ගිනි කබලක් කරගෙන මේ රෝගියාගේ මුළු ශරීරයම ගිනි කබලෙන් තවල බෙහෙත් කරනවා. වෛද්‍යවරයාට ඕන මේ රෝගියාගේ අර කසන එක නතර කරන්න. මාගන්ධිය දැන් අර කුෂ්ඨ රෝගියාගේ කුෂ්ඨය සුව වෙනවා. සුවපත් වෙලා මේ රෝගියා වෛද්‍යවරයාගේ ළඟට යනවා. ගියාම වෛද්‍යවරයා අහනවා, එදා මම මේ ගිනි කබලෙන් නොබගේ ශරීරයේ තවනකොට දැනුනේ කොහොම, කොයි වගේ සැනසීමක්ද? රෝගියා කියනවා, වෛද්‍යතුමනි ඔබ ඔය ගිනි කබල මගේ ඇඟේ තියලා ගන්නකොට මට කෑ ගහලා කියන්න හිතෙනවා ඔය ගිනි කබල ගන්න එපා කියලා. ඒ තරම් පුදුම සුවයක් මට දැනුනේ ඔය ගිනි කබල තියද්දී. ඒ වෙලාවේදී වෛද්‍යවරයා අර රෝගියාගෙන් අහනවා, හොඳයි දැන් මේ සුවපත් වෙච්ච රෝගියාගෙන් අහන්නේ, හොඳයි මම අද ඔබගේ ඔය ශරීරය මේ ගිනි කබලෙන් තවන්නම්, ඔබ කැමතිද? මාගන්ධියගෙන් අහනවා, ඒ සුවපත් වෙච්ච රෝගියෙක් කැමැති වෙයිද අර ගිනි කබලෙන් ශරීරය තවා ගන්න? අද කැමති නෑ. ඇයි? අද මුළු ශරීරයම සුවපත් වෙලා දැන් ගිනි කබල දැබ්බෝ දැනෙන වේදනාව. ශක්තිවන්ත පුරුෂයෝ දෙන්නෙක් සුවපත් වෙච්ච රෝගියාගේ අත් දෙකෙන් අල්ලලා බලෙන් ඇදගෙන ගිහිල්ලා ගිනි කබලෙන් තවන් හැදුවත් කෑ ගහලා එතනින් නික්මෙනවා. මාගන්දිය ඒ රෝගියට දැන් සුවපත් වෙච්ච නිසා ගිනි කබල දෙන වේදනාව. සසර තණ්හාව නසපු මට, කෙලෙසුන් නසපු මට අද ඇසෙන් රූපයක් දැක්කම, කනෙන් ශබ්දයක් ඇහුවම, නාසයෙන් ගඳ සුවඳක් දැනුනම දැනෙන්නේ වේදනාව. මාගන්දිය ඔබලට ඕක දැනෙන්නේ නැති. ඔබල තාම තණ්හාවෙන් පෝෂණය වෙනවා. මුළු සංසාරයේම තණ්හාවෙන් පුරව ගන්නවා. භාග්‍යවතුන්සේ හරි අපූර්ව දේශනාවක් මේ මාගන්ධි සූත්‍රයේ දේශනා කරනවා. පින්වත්නි, තණ්හාවෙන් සසර බැඳගත්තු නිසා තමයි අපි මේ තාක් කාලයක් මේ සංසාරේ ආවේ. මොකද මේ තණ්හාව කියන්නේ කවදාවත් පුරවලා නිම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කෙලවරක් නෑ. විවිධ විදියට මේ තණ්හාව සත්ත්ව సంతානිය නොඑක් මාර්ගවලට අරගෙන යනවා. මේ තණ්හාවෙන් සත්‍යව දවනවා. කාම ඡන්දේ, ව්‍යාපාදී, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡාව කියන මේ නීවරණයන්ගෙන් වැහිලා තිබෙන නිසා මේ සංසාර සත්‍යයට නිවැරදි මාර්ගය මොකක්ද කියලා වැටහෙන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ ඒකයි. මේ රජතුමාට සේනාධිපතිවරයා මේ තරම් කරුණු දක්වන්නේ, මේ උදාහරණ දක්වන්නේ ඒ නිසයි. විනත්දී වර්තමානයේ මොනතරම් උදාහරණ ඔබට තියෙනවද? තණ්හාව නිසා, කෙලෙස් ධර්මයන් වලින් හිත පාලනය කරගන්න බැරි වෙච්ච නිසා මිනිසුන්ට ජීවිතේ ලෞකික අලාභ කොච්චර වෙලා තියෙනවද? උසස් ආයතනයේ රැකියාවක් කරන ඒ නිලධාරී තමන්ට හොඳ වැටුපක් ලැබෙනවා. හැබැයි ඒ අතරේ වැඩිපුර තණ්හාව තියෙන නිසා එක්කෝ අල්ලස් ගන්නවා, එක්කෝ ආයතනයේ සම්බන්ධයෙන් වෙනම ව්‍යාපාරයක් කරනවා. තණ්හාව වැඩි නිසා. හැබැයි ඒක වෙලාවකට අහු වෙනවා. අල්ලස් ගත්තා, වංචනිකව අපේ ආයතනයෙන් මෙයා මුදල් එකතු කරලා දැන් ඒක දැනගත්ත මොකද වෙන්නේ? ඔහුව තිබිච්ච තනතුරුනුත් පහ කරලා රැකියාවනුත් ඉවත් කරනවා. අවසානයේදී ලොකු මුදලකුත් දඩ වශයෙන් ගෙවලා සිරගත වෙන්නත් වෙනවා. ඇයි ඒ? අර තණ්හාව පාලනය කරගන්න බැරි වෙච්ච නිසා. අපේ හිතට පින්වත්නි මේ කෙලෙස් හිත බලවත් වෙන්නෙම මේ තෘෂ්ණාධික බව නිසා. යම් වරදක් කරනකොට ඒ වරදින් නිදහස් වෙන්න බැරි තරමටම හිත ඇලිලා තියෙන්නේ ඒක තණ්හාවෙන් අපි අල්ලගෙන ඉන්න නිසා. මද්ද්‍රව්‍ය පාවිච්චි කරන අය මද්ද්‍රව්‍ය වලින් ඉවත් වෙන්න බැරි යයි තණ්හාවෙන් ඒකට ඇලිලා තියෙන නිසා. ඒක හරි භයානකයි, අති භයානකයි. මේ තරම් මහා රාජ්‍යයකට අධිපතිකම් කියපු සියලු සැපයන් විඳින මේ රජතුමාට දැන් මේ දෙයින් ඉවත් වෙන්න බෑ. සේනාධිපතිතුමා එක දක්වන්නේ උදාහරණ කතාවක් කියනවා. මත්ස්‍යයාගේ අභාවය වුණා වගේ මහරජ ඔබටත් මේකෙන් නැසෙන්නයි වෙන්නේ. තණ්හාවෙන් හිත අල්ලගෙන ඉන්න, හිත වෙහෙසට පත් කරගෙන ඉන්නේ මේ රජතුමාට මේ කතාවෙන් ප්‍රයෝජනයක් තියේවිද? ප්‍රයෝජනයක් නැහැ. රජතුමත් සේනාධිපතිතුමාට උදාහරණයක් කියනවා. නුඹ පමණක් නෙවෙයි සේනාධිපති, මමත් උදාහරණ දන්නවා. මේ මස් රසයෙන් මට ඉවත් වෙන්න බෑ. එහෙම වුණොත් මට නැසෙන්නයි වෙන්නේ. උදාහරණයක් කියන්නම් මම මේ විදියට. දැන් මේ සේනාධිපතිවරයාවත් මේකට කැමැති කරගන්නයි තුමා මේ උත්සාහයක් දරන්නේ. තමන් මිනිමස් කණ එක සාධාරණීය බව දක්වන්නේ. රජතුමා කියනවා සේනාධිපතිතුමනි පෙර කලික සුජාත කියලා එක්තරා කුල පුත්‍රයෙක් හිටියා. මේ ධනවත් සිටු පුත්‍රයාට හිටියා එක පුතෙක්. දරුවා ඉතා කුඩයි. හිමාලයේ හිටියා තාපසවරු 500 දෙනෙක්. මේ තාපසවරු 500 දෙනා මිනිස්යන්ට අනුග්‍රහ කරලා සමහර දවස්වලට මිනිස් ලෝකෙට එනවා. මේ මිනිස් වාසය කරන තැනට ඇවිල්ලා මිනිස්යන්ට අනුග්‍රහ කරලා තැන් තැන් වල පිඬුසිඟා වඩිනවා. දවසක් මේ සුජාත සිටු පුත්‍රයා මේක දැකලා තමන්ගේ උයනට තාපසවරු 500 දෙනෙක් පැමිණි බව දැනගෙන උන්වහන්සේලට ගිහලා තමන්ගේ ගෙදර දානෙට ආරාධනා කරනවා. දැන් එහෙම ආරාධනාව බාරගෙන සමහර දවස්වලට සිටුතුමාගේ මාලිගාවට උන්වහන්සේලා දානෙට වඩිනවා. නමුත් එක දවසක් ආපු නැති නිසා තාපසවරුන්ගේ ආරාමයට යනවා සිටු පුත්‍රයාගේ පුතයි. ඒ යන දවසේ තාපසවරු හිමාලයෙන් අරගෙන ආපු දඹ කියලා එක්තරා ඵලයක් අනුභව කරනවා. ඊටාම ප්‍රණීත උසස් රසයක් තියෙන ඵලයක් අනුභව කරනවා. දැන් තාපසවරු මේක අනුභව කරනවා දකින්නවා සිටුවරයාගේ පුතා. පුතා එවිටිලි කරනවා මේ දඹ ගෙඩියක් Tamanටත් ඕන කියලා. කුඩා දරුවෝ කොහොමත් එහෙමනේ. තමන් දන්නේ නෑ මේ තාපසවරු කියලා තමන්ට ඒක මට්ටම වැටෙන්නේ නෑ. සමහර දරුවොත් සමහරලාට දානි ගෙවල් වලට ගියහමත් එහෙම කරදර කරනවනේ. හාමුදුරුන්ට දාන්නට ගినాපු දේවල් වලින් සමහර දරුවෝ ඉල්ල ගන්න හදනවා. ඒ වගේ දැන් මේ ළමයා අර තාපසවරුන් අනුභව කරන දඹ ගෙඩියක් ඉල්ලනවා. සිටු පුත්‍රයාට කරදර කරනකොට එක තාපසවරේ එක දඹ ගෙඩියක් දෙනවා. දිවග තබපු මේ ළමයට ඒ රස දරා ගන්න බැරි වෙනවා. පුදුම රසයක් මෝට දැනුනේ. මුළු ශරීරයම සතුටින් පිනා ගියා. දැන් එතෙන් ඉඳලා සිටු පුත්‍රයාට වද කරනවා දඹ ගෙඩි ඉල්ලලා. සිටු පුත්‍රයා ළමයා අරගෙන සිටු නිවසට ගියා. දැන් මේ සිටු පුත්‍රයාට නිදහසක් නැහැ දඹ ගෙඩි ඉල්ලලා. සාමාන්‍යයෙන් තාපසවරු ගොඩක් කාලවල් වලට හිමාල පර්වතයට වඩිනවා. කාලෙන් කාලට හිමාල පර්වතයට උන්වහන්සේලා වඩිනවා. ආරාමයේ උන්වහන්සේලා වැඩි ඉන්නේ නැහැ. දැන් මේ සුජාත සිටු පුත්‍රයා තමන්ගේ දරුවව අඬනකින් බේරගන්න බැරි තැන ළමයාවත් අරගෙන තාපසවරුන්ගේ ආරාමයට යනවා. එදා තාපසවරු හිමාල පර්වතයට වැඩම කළා. තාපසවරු නැති බව පුත්‍රයාට පෙන්වුවා. ඒත් පුත්‍රයාගේ ඇඬිල්ල නතර කරන්නේ නැහැ. අවසානයේදී සිටුවරයා මිනිසුන් ලවා උයනට අරගෙන ගිහිල්ලා අඹ, ඩොඩම් මෙන්න මේ වගේ ආහාර වර්ග පළ අරගෙන ළමයාට දෙනවා. මේ තමයි දඹ කියලා. ළමයේ කරගෙන අනුභව කරනවා. දඹ රසය හොඳින් දන්න නිසා ළමයා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙලාවේ ළමයාට දැන් දඹ දෙන්න විදියක් නැහැ සිටවරයාට. දින 7ක් එක දිගට निराහාරව හිටියා. දින 7කට පස්සේ निराහාරව හිටපු මේ ළමයා මරණයටපත් වුණා. රජතුමා මේ කතාව උදාහරණ කතාව දක්වලා කියනවා සේනාධිපති මේ සුජාත සිටු පුත්‍රයාගේ ළමයා තඹ නැතුව මැරුණ වගේ මස් රසයට ඇලිච්ච මට මේ මිනි මස් මට නැති වුණොත් මට මරණය තමයි උරුම වෙන්නේ. මට කොහොමත් නැසෙන්න වෙනවා. මට මේ රසයෙන් අයින් වෙන්න බෑ. දැන් සිටු පුත්‍රයාට සේනාධිපතිවරයාට රජතුමා එහෙම කරුණු දක්වලා උත්සාහ කළා. කොහොම හරි රජතුමාවත් සේනාධිපතිවරයාවත් රජතුමාගේ පැත්තට නම්ම ගන්න. නමුත් ඒකට ඉඩක් ලැබුණේ මොකද රජතුමා මේ වෙනකොට තණ්හාවෙන් හිත අල්ලගෙන තණ්හාවෙන් පිරිච්ච හිතක් තියෙන නිසා රජතුමා එකෙන් මිදෙන්න බැරි වෙනවා. ඊළඟට රජතුමාව ආයමත් උදාහරණ කතාවකින් කියලා උදාහරණ කතාවක් කියලා මේ සේනාධිපතිවරයා උත්සාහ ගන්නවා රජතුමාගේ මේ හිතේ උපන් ආශාව කොහොම හරි නැති කරවන්නට ඕන කියලා. අපේ කාරණාව අදට කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා ලබන සතියේදී සාකච්ඡා කරමු. සේනාධිපතිවරයා කොහොමද උත්සාහ ගන්නේ රජතුමාගේ මේ මිනි මස් වලට තිබෙන තණ්හාව නැති කරන ආකාරය. අපි බලමු ඉදිරියේදී කතාවේ රජතුමාට මේකෙන් අයින් වෙන්න පුළුවන් වේද? එමත් නැත්නම් රජතුමාට මේකෙන් නැසෙන්න වේද? කොමක් වේද කියලා අපි ලබන සති දේශනාවේදී සාකච්ඡා කරමු. එහෙමනම් අදට තිබෙන කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා අපි අද දේශනාව නිමවටපත් කරනවා. අද අපි සාකච්ඡා කළේ අඟුලිමාල මහතෙරුන් වහන්සේගේ මේ තේජවන්ත භාව ඉස්මතු වෙන අතීතයේ සිදුවෙච්ච කතාවක් සොතුසෝම ජාතකයෙන් භාග්‍යතුන් වහන්සේ ගිනහර දක්වපු කතාවක්. භාග්‍යතුන් වහන්සේ ඒ භවයේ මේ අඟුලිමාල තෙරුන් වහන්සේ දමනය කරපු අවස්ථාව. භාග්‍යතුන් වහන්සේ ලෞකික ඥානෙ තිබෙන කාලේ අඟුලිමාල තෙරුන් වහන්සේ දමනය කරපු අවස්ථාව. ඒක බොහොම විශේෂ කරුණක් නිසායි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ කාරණාව දේශනා කළේ. එමනම් අපි අදට සුතසෝම ජාතකය පිළිබඳව සිදු කරන දෙවෙනි දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. අපි ලබන සතියේ තුන්වෙනි දේශනාවෙන් ඉතිරි කාරණාවල් ටික සාකච්ඡා කරමු. හොඳයි එමනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට මේ ධර්ම දානමේ පින්කමේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ පින්වතුන් දෙපළක් අද දායක වෙලා තිබෙනවා. පොද්දල පහළ කීඹිය යාලගොඩවත්ත පදිංචි හේමචන්ද්‍ර ලියනගම මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ පුතුන් දෙදෙනාගේ අධ්‍යාපනික දියුණුවත් එවැගේම මේ මාස 17 වන දිනට උපන්දිනයේ යෙදෙන ආදරණීය පුතුණුවන්ට විශේෂයෙන්ම ආශිර්වාදේ කරන්නත් මේ පින්කමේ මූලික පරමාර්ථයක් වෙලා තිබෙනවා. එවැගේම මේවර සාමාන්‍ය පෙළ විභාගයේ සදා පිණි සිටින ඒ පුතුණුවන්ට ආශිර්වාදේ කරන්නත් විශේෂයෙන්ම මේ පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. එමනම් මේ මාස 17 වන දින උපන්දිනයේදී ඇති ආදරණීය පුතුණුවන්ට නිදුක් භව නිරෝගී භව සැලසේවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලැබේවා. උසස් අධ්‍යාපනයන් හදාරා සරසවිවරම් ලබාගෙන ඒ දරුවාගේ අනාගත ජීවිතයේ අරමුණු අපේක්ෂාවන් සියල්ලක්ම සර ප්‍රකාරෙම සාර්ථකමත් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනිකුත් දරුවන් සියලු දෙනාටමත් නිදුක් භව නිරෝගී භව ප්‍රාර්ථනා කරනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ දරුවන්ගේ අනාගතයේ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලක්ම මුදුන්පත් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙපාර්ශවයේම නම් මිය ගිය සියලු මීගේ ඥාතින්ට පින් අනුමෝදන් කරනවා. ඒ හැම දිනාම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නම්බර 601න් 125 තම්මැන්නා කුලම අනුරාධපුර ලිපිනේ පදිංචි SME බණ්ඩාර සහ රාණි සූර්යාරච්චි කියන මෙන්න මේ පින්වන්ත දෙපළ දායකත්වයේ දරනවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා සේනාරත්න පියාණන්ට, SA සීමන් අපුහාමි පියාණන්ට, SH කුමාරිහාමි මවට, HR පොඩිහාමි මවට, සිරියා සූර්යාරච්චි සහෝදරිය ඇතුළු මිය පරලෝකීය සියලු මීගේ ඥාතිට පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි අපි සාදෝ කියා පින් අනුමෝදන් කරමු. එවැගේම පීබී නාගහපිටිය නන්දා සූර්යාරච්චි කෙනෙමි සහෝදර සහෝදරියන්ටත් එවැගේම මදුෂාන් ලහිරු පුතුණුවන් බුද්ධිකා දියණිය මහේෂ් පනාගොඩ බෑනා සෙනෙහන්සා මිනිපිරිය ඇතුළු සුජීවත්ව සිටින හැම දෙනාටමත් රාණී බණ්ඩාර කියන මෙන්න මේ හැම දෙනාටමත් එවැගේම මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේ සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලක්ම සර ප්‍රකාරයෙන් සාර්ථකමත් කර ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. එවගේ මත් දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වය දරු එපින් අත හැම දිනාටම මේ ධර්ම දානමය මහ කුසල් අනුමෝදන් වේවා. ඔවුන්ගේ සසර සුවපත් වීම පිණිසම මේ පින් අනුමෝදන් වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. එවගේ විශේෂ කාරණාවක් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි වසර කිහිපයක්ම කොළඹ බෞද්ධ මහා සම්මේලන මධ්‍යස්ථානයේ තුල මාසික සදහම් වැඩසටහන් මාලාවක් අපි අකණ්ඩව පවත්වාගෙන ආවා. නමුත් පසුගිය රටේ ඇතිවෙච්ච ව්‍යසනකාරී තත්ත්වයත් එක්ක ඒ COVID-19 වසංගතයත් එක්ක අපි එම වැඩසටහන තාවකාලිකව නතර කරන්නට යෙදුණා. ඉතින් තවමත් මිනිසුන් අතර මේ කාරණාව සම්බන්ධයෙන් නොයෙක් මතවාද තිබෙනවා. ඉතින් මේ රෝගය තවමත් ලංකාවේ පවතින නිසා අපි මේ වර්ෂයේ එම වැඩසටහන පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් අපට කතා කරලා මේ පිළිබඳ විමසන නිසා අපි මේ පිළිබඳ දැනුවත් කරන්නට හිතුවා. ලබන වර්ෂයේ 2021 වර්ෂයේ ජනවාරි මාසයේ ඉඳලා අපි මේ වැඩසටහන නැවතත් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ හැම කෙනෙකුටම දැනුම් දීමක් කරන්න ලබන වර්ෂයේ ජනවාරි මාසයේ ඉඳලා අපි නැවතත් මේ වැඩසටහන ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි එහි දින කාලවකවානු ඉදිරි ධර්මදේශනාවන් වලදී අපි ඔබව net නාලිකාව තුලින් දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. එම පණිවිඩයත් සිහිපත් කරමින් අදට අපි මේ දේශනාව නිමවටපත් කරනවා. රැස් කරගත්තා වූ සීල කුසල ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දෙනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් පරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.